අපි අද එංගලන්තයේ හැරෙනකොට ඊයේ ලංකාවේ වෙච්ච සිද්ධිය WhatsApp වලින් Viber වලින් email වලින් chat වලින් හැම එකෙම ඇවිල්ලා තිබුණා. ඉතාමත් කනගාටුදායක සිද්ධියක්. මොකද ලෝකේ මුළු ලෝකෙම ලංකාව දිහා බලා ඉන්න වෙලාවක මේ වගේ ඉතාම ආසනවන්ත සිද්ධියක් වුණාම ඒක අපේ වාසිතී තින්නේ ඒක ඇත්තටම අපිට වාසි ලෝක රූරජින තරගට යවන්න ලංකාවේ රූරජින තෝරන වෙලාවේ ඒ තෝරලා රූරජිනී වශයෙන් අභිෂේක වුණාට පස්සේ ගිය අවුරුද්දේ රූරජින ඇවිල්ලා ඇගේ ඔටුන්න ගැලවුවා මේක හරියට මේ පාතාලේ දැන් අපේ තියෙනවනේ යම් යම් පාතාල මේ රූරජිනලගේ පාතාලයක්ද කියලා මට හිතෙනවා මේ පාතාලෙන් ආවගේ මේ කාන්තාව ඇවිල්ලා රූරජිනගේ උටුන්න ගැලෙව්වා ඔතන ඉතින් නොයෙක් නොයෙක් කතාන්දර තියෙන්න පුළුවන් දික්කසාරයලා කියන්න පුළුවන් නැහැ කියන්න පුළුවන් ඔය ඔක්කොම ඒක නෙමෙයි මම කතා කරන්නේ මම මේ කතා කරන්නේ මේකේ තියෙන භයානකකම ගැන ශ්‍රී ලංකා දඬුවම් සංග්‍රහයේ වගන්ති තියෙනවා මේවට දඬුවම් දෙන්න පුළුවන් මම මේ ටික අද හොයලා බලලා ලියාගත්තා මම හිතන්නේ ඒක මම කියවන්න යන්නේ දඬු නීති සංග්‍රහයේ තියෙනවා 312 වෙනි වගන්තියේ කැමැත්තෙන්ම තුවාල සිදු කිරීම කියලා වගන්තියක් කැමැත්තෙන්ම තුවාල සිදු කිරීම කාගේ හරි ඇඟට අත තියෙන එක වුණත් ඒක ඇසෝල්ට් එකක් හැටියට තුවාලයක් හැටියට තුවාලයක් නොවුනත් අත තියනවා කාටවත් බෑ තව කෙනෙක් යනකොට ඒකටත් දඬුවමක් ලැබෙන්න පුළුවන් 327 වෙනි වගන්තියේ තියෙනවා පුද්ගලික ආරක්ෂාව අන්තරාදායක කරන තැනැත්තෙකුට මාස 3ක දක්වා කාලයක් බන්ධනාගත ගත කිරීමක් කරනවා කියන්නේ එතකොට මෙතන මේ පුද්ගලික ආරක්ෂාව මේ ඊයේ පත්වෙච්ච රුරජිනගේ පුද්ගලික ආරක්ෂාවට ලොකු තර්ජනයක් වුණා. කවුරුත් දැක්කම ලෝකෙම දැක්ක ඒක. ඒතර ඒ වගන්තියේ එතෙන්ට අදාළ වෙනවා. 328 වෙනි වගන්තියේ තියෙනවා තුවාල සිදු කරතොත් මාස 6ක කාලයක් සිර දඬුවම් දෙන්න පුළුවන් කියලා. කියන්නේ සමහර වෙලාවට ඔය ඔළුවේ ඔටුන ගලවන වෙලාවේ ඔළුවේ මොන මොන හරි වෙලාව තුවාල එන්න තියලා දුණා. කටු ගහනවානේ ඔබ කොණ්ඩ කටු ගහන්නේ ඔබ හයි කරන්නේ. එතනත් වරදක් සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. 485 වෙනි වගන්තියේ තියෙනවා සාපරාදී බිය ගැනීම. ඇත්ත වශයෙන්ම මේ ඒ රූරජිනේ පත්ච්ච කොච්චර බයෙන් නැද්ද? ඒක සාපරාදී බිය ගැනීමකට හරවන්න පුළුවන්. ඒකට අවුරුදු දෙකක දනුවමක් දෙන්න පුළුවන්. සිර දනුවම. 20 වෙනි පරිච්ඡේදයේ තියෙනවා 483 වෙනි වගන්තිය සාපරාදී බිය ගැනීම, නිඳා කිරීම, අප්‍රසන්නතාවය සඳහා අවුරුදු දෙකක අක්වා කාලයක් සිර දනුවම් දෙන්න පුළුවන්. එතකොට මෙන්න පොලිසියට වෙලාව. මෙන්න ශ්‍රී ලංකා පොලිසියට වෙලාව ශ්‍රී ලංකාවේ නීතිය අකුරට ක්‍රියාත්මක වෙනවා කියලා පෙන්වන්න. මොකද මුළු ලෝකෙම බලන් ඉන්න අපේ යම් යම් චෝදනා තියෙනවානේ. මෙන්න වෙලාව. මේ අපරාධ කරපු අයව පැහැදිලිවම නීතිය ඉදිරියට ගෙනල්ලා ඔවුන්ට දඬුවම් කරන්න පුළුවන්. මොකද ඒවා අපරාධගත සාක්ෂි සටහන් දෙලා තියෙනවා. මම හිතන්නේ ඒක කරන්න ඕනේ. මොකද ලෝක රූරජින කියලා කියන්නේ ගිය අවුරුද්දේ රූරජිනට පත්වෙච්ච කෙනානේ ඔය ඇවිල්ලා ඔය අලකංචිය කරේ. එයා දිහා මුළු ලෝකෙම බලන් ඉන්නවා. එයාගෙන් ඕවගේ මේ තදරි ඔය මේ අණ්ඩවල ගේඩ ඔගේ දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. කවුරුද? කොච්චර කැතද? කොච්චර දුක්සාජනකද? කොච්චර නිලැංජද? නිලැංජා වෙබැයි. දැන් ඕක යනවා මුළු ලෝකෙම ගිහිල්ලා මහා විලැජ්ජා. ඒක විලැජ්ජාෙන් බේරෙන්න අපේ ශ්‍රී ලංකා පොලිසියට පුළුවන් මේ අයට නිසි දඬුවම් කරන්න දඬ නීති සංග්‍රහයේ වගන්ති යටතේ. ඒක මං හිතන්නේ ලංකාවේ නමටත් හොඳයි අනාගතයටත් හොඳයි. අපි කාටත් හොඳයි. ඉස්සරහට ඇති වෙන තත්ත්වයන් ඒකෙන් බලක ගන්නත් පුළුවන්. මොකද ඔය ආවට ගියාට ඇවිල්ලා වේදිකාවට නැගලා කොච්චර ආරක්ෂාව තර්ජනයක්ද? පිහියන්ගල පිහින්ගන්න පුළුවන් වගේ දේවල් එනවනේ. ඉතින් ආරක්ෂාව ඔය සංවිධායකයන්ගේ තියෙන ලොකු දුර්වලකමක් තමයි ඒක. මැතිණිය මහින්ද රාජපක්ෂ මැතිණිය හිටියා ඒ මොනහරි මේ මේ ආරක්ෂාව නැත්තම් ඒ මැතිණියගේ ආරක්ෂාව ලොකු අනතුරු වැටෙන්නේ නැතිව. එහෙම වෙන්න දෙන්න බෑ.
श्रीलंका राजे नवा रक्षा करवर गुति।